දායකයි තියෙනවා. සාමාන්‍යයෙන් උඩින් පල්ලින් ওই බණපදයක් අහලා එකක් හරි ධර්මී දන්නවා කියලා හිතාගෙන වගේ තියෙනවා. නමුත් කරුණු කාරණා විග්‍රහ කරලා තේරුම් ගන්න බලනකොට සමහරවිට මිත්‍යා දෘෂ්ටිවල මිනිස්සු ඉන්නේ. මිත්‍යා දෘෂ්ටිවල මිනිස්සු ඉන්නේ. දැන් මේකට උදාහරණයක් කියන්න. මට මුණ ගැහුණා එක මහත්තයෙක්. මේ මහත්තයා කොහොම හරි නොකරපු වැරද්දකට අහු වෙලා හිරි වැටුණා. අහිංසක කෙනෙක්. ඌට බණත් අහනවා. ඊට පස්සේ මේ ඉතින් දවස් කිහිපයක් හිරි වැටිලා ඉඳලා. මෙයා පස්සේ කාලේ ඉතින් එකින් හිරෙන් නිදහස් වුණා. මාව මුණගැහිච්ච වෙලාවක මාත් එක්ක කතා කරලා කිව්වා, හාමුදුරනේ බණ්ඩට කියන ඒව ඇත්ත, මේ සංසාරේ දුකයි, මේ හිරේ ඉන්න අයගේ දුක දැක්කා. සමහර අය කකුල් තුවාල වෙලා බෙහෙත් නැහැ වාන වෙලා. ඊළඟට ඒ මිනිසුන්ගේ ඉන්න දුක. ඉතින් ඒවත් එක බලනකොට හා ස්වාමීන් වහන්සේ හොඳටම දැනෙනවා කිව්වා. මේ අපාය තියෙන්නේ මෙහෙමයි කිව්වා. මේ තමයි කිව්වා අපාය තියෙන්නේ. මං කිව්වා මහත්තයෝ, සංසාරේ කරපු අකුසලයකට නොකරපු වැරද්දකට හිරි වැටුණා. ඒ කර්මය ගෙවලා දැන් මොකද වුනේ? මිත්‍යා දෘෂ්ටියක බැසගත්තා. මොකද මිත්‍යා දෘෂ්ටිය? අපාය තියෙන්නේ මෙහි කියලා. දැන් අහපු අර උඩින් පල්ලෙන් අහපු බණපදේ මොකද්ද? අපාය කියන එක ඇහුවා. උඩින් පල්ලෙන් අහපු බණපදේ මොකද්ද? දුක් කියන වචනේ ඇහුවා. ඒක ගලපල් ගැලපුවා තමන්ගේ අදහසට. ගොඩාක් මිනිස්සු මේ හරියට ධර්ම විමසුවේ නැත්නම් බනහනවා කියලත් මිත්‍යා දෘෂ්ටි බෙස ගන්න. ඉතින් ඒ නිසා හොඳ වෙලාවට එක කටින් ඒ පිටවිච්ච නිසා මම නිවැරදි කළා. මම කොහේ මේ හිතන්න ඕන. සම්මාදිට්ඨිය කියන්නේ ඒක නෙමෙයි. සම්මාදිට්ඨිය මෙහෙමයි. ඒ තමයි සුගතියක් වුණ මනුස්ස ලෝකේ මෙහෙම දුකක් තියෙනවා නම් නිරේ කොහොම ඇතිද? මොකද්ද දැන් මන් දැක්කා එක තැනක. ඉතින් මොන මේ විදේශ රටක ඉතින් රස්සාවක් කරගෙන හිමි ඉන්නකොට මේ කෙනාට යන තැන කරදර, යන තැන සතුරු. ඉතින් මෙයා කල්පනා කළා මේක නම් මහා දුකක් මේ මනුස්ස ලෝකේ. ඒ නිසා මෙයා ඉතින් මේ දුකෙන් කල්පනා කරගෙන ඉන්නකොට මෙයා දැක්කා මේ ඉදිරියේ මල් ගහේ ලස්සන සමනලියු ටිකක් මල්, මේ මල් පැණි බීලා ඉගිල්ලා නිදහස යනවා. මෙයා ඒක දැකලා මෙයා කල්පනා කළා, මං ඉන්න ජීවිතේට වැඩිය මේ සමනලියන්ගේ ජීවිතේ කොච්චර හොඳද. ඒ නිසා මං මැරුණට පස්සේ සමනලික් වෙනවා. ඔන්නේ මා ඒ කෙනා දෘෂ්ටියක බැසගත්තා. උඩ තිරිසන් ලෝකයේ දුකයි කියන එක අමතක වුණා. මිනිස්සු ඔය සතාසී උපාවට බල්ලන්ට පූසන්ට ආසාවෙන් ඉඳලා හිතේ ප්‍රාර්ථනාව පිහිටෙනවා මැරුණට පස්සේ බල්ලෙක් පූසෙක් වෙන්න. ඉතින් මිනිසුන්ගේ එක එක ප්‍රාර්ථනා. සමහර අය කියනවා දැන් අර මොකද්ද පෞගේ කාලේ විෂම භාගී චිත්‍රපටයේ ඒකේ තර දුක් විඳින අම්මා කියනවා, අනේ පුතේ උපන් ජීවිතයකට වක් ගෑණියෙක් වෙලා නම් ඉපදෙන්න එපා. ඒක ප්‍රාර්ථනාව. ඒකට මේ හරිද වැරදිද? ඇයි උපන් ජීවිතයකට ගෑණියෙක් වෙලා ඉපදෙන්න එපා කියනවා? ඇයි ඈ සංසාරේ පිරිමියෙක් වෙලා ඉපදිලා නැද්ද? ඒකට පිරිමි වෙලා සංසාරේ ඉපදිලා නැද්ද? ප්‍රශ්න විසඳුනාද? දැන් එන්න පිරිමිගේ ප්‍රශ්න විසඳිලාද? ඒකේ ප්‍රාර්ථනාව අසම්පූර්ණයි. ස්ථිර විසඳුමක් නැති ප්‍රාර්ථනාවක්. එහෙනම් අපේ හිත මිත්‍යා දෘෂ්ටියකට නොවැටීත් උතුම් ප්‍රාර්ථනාව මිනිසුන්ගේ හිතේ ප්‍රාර්ථනාව පිහිටෙනවා. ප්‍රාර්ථනාවත් එක්ක තමයි කර්ම සකස් වීම තියෙන්නේ. භවය කියන එක ප්‍රාර්ථනාවත් එක්ක සකස් වෙනවා.
නිසා මිනිසුන්ගේ හිතේ ප්‍රාර්ථනාවක් කළා හෝ නොකළා හෝ හිත පැතුමකට වැටෙනවා. දැන් භවයේ කියන එක විස්තර කරනකොට චේතනා පතිට්ඨිතා, පත්තනා පතිට්ඨිතා, චේතනාව පිහිටියා, ප්‍රාර්ථනාව පිහිටියා කියලා තමයි කර්මය ගැන විග්‍රහ වෙන්නේ. නිසා ඕනම මිනිස්සුගේ හිත යම් පැතුමක පිහිටනවා. අනාගාමි කෙනාගේ හිතත් පැතුමක පිහිටනවා. අනාගාමි දැන් එක අනාගාමි ස්වාමීන් වහන්සේ නමක් කල්පනා කරනවා, මම බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා පිරිනුවම් පානවා. එතකොට උන්වහන්සේගේ පැතුම බඹලෝ යන එක. එතකොට දැන් අපි මේ හිතේ හැම මොහොතකම, හැම දවසකම, හැම සිතිවිල්ලකම ප්‍රාර්ථනාවක් පැතුම පිහිටන නිසා මේක හරි පැත්තට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දානේ අනුසස් දේශනා කරන්න, ඒ කියන්නේ දුෂ්කරව ඉඳගෙන පවා දන් දුන්නා බෝධිසත්වයෝ සංසාරේ කියන කාරණාව විස්මතු කරන්නයි වදාලේ. නමුත් ඒ තුල අර ප්‍රාර්ථනාව ගැන ලොකු කතාවක් තියෙනවා. පින්වත්නි, අතීතේ බරණැසුනවර බ්‍රහ්මදත්ත රජුවන්ගේ කාලේ බෝධිසත්වයෝ මහා ධනයක් තියෙන කුලයක ඉපදුනා අකිත්ති කියලා. ඒ කුමාරයාට නම අකිත්ති. කුමාරයා ඇවිදගෙන යන කාලේ ඈට නැගිනියක් උපන්නා. ඒ මවුන්ට් වෙනත් දියණියක් උපන්නා. ඈගේ නම යසවති. මේ දෙන්න සොළොස් වියට වගේ ඇවිල්ලා ශිල්ප ඉගෙන ගන්න කාලේ වෙනකොට අම්මයි තාත්තයි නැති වුණා. පවුලේ සකල ධනය ඒ අකිත්ති කුමාරයාටත් යසවති කුමරියටත් උරුම වුණා. ඉතින් දවසක් තමන්ගේ තියෙන ධන සම්පත්තිය මේ ගැන බලපු රන් රිදී මුතුමැණික් දේශ බලපු අකීර්ති කුමාරයාට හිතුණා මේ සිටු පවුලි අකීර්ති කුමාරයාට හිතුණා මෙච්චර ධනයක් තිබිලා අපේ මව්පියෝ ඒව කොහොම දාලා ගියා, මේ ශරීරේ දාලා ගියා පොළොට පස් වුණා. සමහර වෙලාවට ඒ කාලේ පොළොවට පස් කරනවා, එහෙම නැත්නම් ගිනි තියෙනවා, එහෙම නැත්නම් රෙද්ද කොතල කැලීට දානවා. රෙද්ද කොතල කැලීට දැම්මට පස්සේ සතා සිව්පාවට ආහාරයක් වෙනවා මේ ශරීරේ. ඔලිවි වලීලෑවට පස්සේ මේ පොළොවේම ඉන්න පණුවන්ට, ශරීරයේම හැදෙන පණුවන්ට ආහාරයක් බවට පත් වෙලා යනවා. ගින්දර දැම්මට පස්සේ අළු වෙලා යනවා. ඉතින් මේ නිසා කල්පනා කරලා අම්මා තාත්තත් මේ වගේ ගිනිච්චේ නැහැ, ආච්චිලා සීලක් ගිනිච්චෙත් නැහැ, මොකටද මේ? දැන් සාමාන්‍ය මිනිසෙකුට ඇයි මෙහෙම, මොකටද මෙච්චර, ඇයි මං කුමක් පිටිපස්සේද මේ යන්නේ කියන සිතිවිලි එනවනම් ඔහුගේ යම් කොහේ හරි කොනක නුවණ කියන එක තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ, මේ අකිත්ති කුමාරයා රජතුමාට මතක් කරලා මේවා දන් දෙන්න හිතුවා. ඊට පස්සේ තමන්ගේ නැගණිය ටිකව ඔබට ඕන තරම් ධනෙ ගන්න, මම මේ ධනය දන් දෙනවා. ඊට පස්සේ කිව්වා, මොකද ඊට පස්සේ කරන්නේ? මම පැවිදි වෙන්න යනවා. මට මේ වගේ තීරමක් නැහැ. සාමාන්‍ය සංසාරේ පින්වත්නි, මේ පින් කළා තියෙන කෙනෙකුට ගොඩාක් කාමයේ හිත බැස ගන්න මේ ස්වභාවය අඩුයි. ආවේගයක් තියෙනවා. සංසාරේ රසයට දන් දීලා තියෙන අයට පංචකාමයේ අත්හරින්න හිතෙනවා. එයාට හැම වෙලාවෙම එනවා මීට වැඩිය රසයක් නැද්ද කියලා. ඒතකොට පංචකාම රසයේ හැම වෙලාවෙම පීඩාකාරී බාහිරින් උපද්දව ගන්න තියෙනවා. ඇහෙන් රූප බල්ලස් මංචකාමී කියන්නේ ඇහෙන් රූප බල්ලස් සතුට වෙන එකනේ. ඒකත් බාහිරින්. කනේ සින්දු අහන නැටුම් ගැයුම් ඒවත් බාහිරින්. රසය බාහිරින්, පහස බාහිරින්, ඔක්කොම බාහිරින්. ඒ බාහිර සැපේ උපද්දවා ගන්න ගොඩක් විහිසෙන්න ඕන. හොඳ ගෙදරක සැප විඳින්න ගොඩක් විහිසෙන්න ඕන. හොඳ යාන වාහනවල සැප පහසුකම් විඳින්න ගොඩක් විහිසෙන්න ඕන. ඉතින් වාහනයක් ගත්තත් තෙල් වලින් නඩත්තු කරන්න ඕන, සර්විස් දාන්න ඕන, හැප්පුණාම පොලිසි ගන්න යන්න ඕන, ඊළඟට ওই කීක දේවල්. ඉතින් ඒ නිසා යාගේ බාහිර සැපේ උනත් උපද්දව ගන්න යම්කිසි පීඩාවක් වෙහසක් වෙන්න තියෙනවා.
එතකොට ප්‍රණීතව දන් දුන්න කෙනෙකුට ඒ කෙනාට සංසාරි විපාකයක් හැදෙනවා. ඉක්මනින් පංචකාමී අත්හැරලා නෙක්කම්ම රසය විඳිනවා. නෙක්කම්ම රසයක් වෙනවා. සාමාන්‍ය ඔය බණපදයක් ඇහිච්ච ගමම වගේ මහණ විනය ඉන්නවනේ. ඒ මහණ විනය සංසාරි ගොඩාක් රසට දන් දුන්න අය. රසට දන් දීමේ විපාකයක් තමයි ඉක්මනින් පංචකාමී අත්හරින්න පුළුවන්. එතකොට මහබෝධි සත්වෝ මේ අකීර්ති කුමාරයා මහබෝධි සත්වෝ සංසාරේ ගොඩාක් රසට දන් දීලා තියෙන නිසා රච්චර කාම සම්පත්තිය තිබ්බත් මොකටද කියලා හිතෙනවා. ඒ නිසා මං තාපසේක් විදිහට නෙක්ඛම්ම සැපේ හොයන්න ඕන. නැගණී කිව්ව මමත් ඒකට ආසයි. මමත් මේකට ආසයි කියලා මේ මොකද කළේ දවස් 7ක් දන් දීලා ඒත් ඉවර වෙන්නේ නැති තැන අටු කොටු ඔක්කොම ඇරලා දොරවල් ඇරලා කැමති කෙනෙක් ගනිත්වා කියලා තාපසින් හන්සේ මේ අකිත්ති කුමාරයයි යසවති කුමරියයි ගෙදරින් නික්මිල ගියා. ඊට පස්සේ ගිහිල්ලා යොදුන් ගානක් ඈතට ගිහිල්ලා තාපස ජීවිතයක් ගත කරනවා. බණ භාවනා කරනවා. අනේ මෙහිම මහා සිටුවරු පවා ගෙවල් දොරවල් අත්හැරලා මහන වෙන්න ගියානේ කියලා මිනිසුත් එක්කෙන දෙන්න මහන වෙන්න ගත්තා. හොයාගෙන යන අර තාපසේ ඉන්න තැන මහා පිරිසක්. දැන් එයාලට බණ භාවනාව කියලා දෙන්න ඕන, ගුරුහරුකම් දෙන්න ඕන. තාපසින් නම් කල්පනා කළා හත් ඉල්ලවි මට විච් වෙඩි. ආල හැම එකක්ම දාලා මම මෙහි ඇවිල්ලා මේ මහා නඩයක් මට දැන් දක්වන්න සිද්ධ වෙලා. ඒ නිසා මට ඕන සැපේ මට හුදකලා විඳින්න ඕන කියලා මේ සංසාරයේ අත්හැරීම කියන්නේ මහා බෝධිසත්වයන්ගේ රාත්‍රියක සියලු දෙනාට නොදන්වා අසපින් මේ ඈතට ගියා. ආමංගේ නැගණියටවත් කියන්නේ නැතුව. දැන් බරණැස නෙමෙයි ගුණේ කාවේරි වටුන දකුණු ඉන්දියාවට ආවා. උතුරු ඉන්දියාවේනේ බරණැස තියෙන උත්තර ප්‍රදේශවල. ඊට පස්සේ දකුණු ඉන්දියාවට ආවා. මේ අවුරුදු ගාන පාගමනින් ආවා. ඇවිල්ලා කාවේරි පටුනි හොඳට බණ භාවනා කරගෙන හිටියා. ඉඳලා සමාධි ඉපදුනා, ධ්‍යාන ඉපදුනා, ඊර්දි ඉපදුනා. දැන් ආකාශයෙන් යන්න පුළුවන්. දැන් ආයෙත් ආපසින්නාද කල්පනා කළා මම මේ ඉන්නකොට ආයෙ කවුරු හරි හොයාගෙන ඉන්න පුළුවන්. කවුරුත් එන්නේ නැති පැත්තකට යන්න ඕන කියලා ආකාශයෙන් නාගදීපේ කිට්ටුවේ තිබ්බා මේ දූපතක්. අපේ නාගදීපේ ලංකාවේ ඒ නාගදීපේ කිට්ටුව දූපතක් තියෙනවා. ඒ දූපතේ නම කාරදිවයින කියලා. ඒ දූපතේ නම මොකද්ද? කාරදිවයින. දැන් මේ කාලේ කාරයි නගර කියලා පාවිච්චි වෙන එක. දැන් මේකේ තියෙනවා මේ වර්තමානයේ කාරදිවයින කියලා කියන්නේ ඒ කාලේ අබිදීප කියලා තියෙනවා. ඒ බලන්නේ ඒ කියන්නේ අද කාලේ ඒ වචන ඒ විදිහටම මේ හිමීට භස්මාවශේෂ විදිහට හරි භාවිතා වෙනවා. එතකොට කාර දිවයිනේ නැත්නම් ඒ කාලේ අභිදීප කියන දිවයිනේ දූපති වෙනම ඉන්නවා. දැන් තාපසෙන් ආන්සේ දූපති කිසිම කෙනෙක් නැහැ. මෙහිම තපස් රැකගෙන ඉන්නකොට ආහාර පිණිස තියෙන ඒ දූපති කරගස් තිබිලා තියෙනවා. ඒ කරගහේ කරකොල අරගෙන මේ තම්බගෙන ලුණු වතුර ටිකක් ඉහලා මුහුදෙන්න ඒක කරනවා. උඹල භාවනා කර කර ඉන්නවා. ඇතර මෙහෙමත් මානව ජීවිත තියෙනවා. දැන් අපිට උදේට නැගිට ගමන් තියෙක අපි කියන්නේ ඔයාලට ඒ කොන. ඊට පස්සේ කෑම 10ට තේක, ඊළඟට කෑම 3ට තේක, නැත්නම් කූල් ඩ්‍රින්ක්ස්, ඊට පස්සේ හවස තේක, රෑට කෑම, ඔය අතර ග්‍රීන් ටී එකක්, ප්ලේන් ටී, මිල්ක් ටී, කොච්චර දේවල්ද නේද? හම්මෝ කෑම බීම. ඒ මහා පුරුෂෝ සංසාරේ ගුණධර්ම පුරුදු කරද්දි කරකොල ටිකට ලුණු ටිකක් කියලා වළඳලා තමන්ගේ ගුණධර්ම පුරුදු කළා. අපූරු ජීවිත, අද්භූත ජීවිත.
චක්‍රය යගේ ආසනේ උණු වුණා. කරකොල කාපු තාපසයා නිසා චක්‍රයගේ ආසනේ උණු වුණා. චක්‍රය කල්පනා කළා මට මේ පුටුවේ ඉඳ ගන්න බැරි දෙයට මේ ආසනේ උණු වෙන්නේ කාගේ ගුණ තේජසින්ද? මෙහෙම මනුස්ස ලෝකෙ දිහා බලනකොට වෙනම පේනවා දූපතකින් අකිත්ති තාපසතුමා. ඊට පස්සේ කල්පනා කළා මේ තාපසයා මෙච්චර තපස් රකින්නේ සක්දෙවිඳු වෙන අදහස හිතේ තියාගෙනද? එහෙම වුණොත් මට චුත වෙන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඒ සක්දෙවිඳුට කරපු පිනට වැඩිය බලවත් පිනක් කරපු කෙනෙක් එහින් චුත වෙනකොට මෙයා මෙතනින් චුත වෙලා අර සක්දෙවිඳු එතන සක්දෙවිඳු වෙනවා. පිනත් එක්ක වෙන්නේ. එහෙනම් ආසනෙන් චුත වෙනවාට සක්කරයාවක් කැමති නෑ. මේ ආසන ප්‍රශ්නේ ඒ කාලෙත් තිබිලා තියෙනවා. ඊට පස්සේ සක්‍ර දේන්ද්‍රයා මේක චෙක් කරන්න ඕන කියලා මොකද කළේ? අර මේ කාර දූපත නැත්නම් අභිදීප දූපතට මේ බ්‍රාහ්මණයෙක්ගේ වේශයෙන් අර කරකොල තම්බලා ආහාරයට ගන්ට නිවෙන්ට තියලා තියෙන අතරේ දුගී වේශයකින් ආවා දූපතට. මම මේ දු මේ අපේ බෝට්ටුව සේන්දුනා කණ්ඩ දෙයක් නෑ. ඊට පස්සේ තාපසින්නාස කල්පනා කළා එහෙනම් මම මේ මට ලොකු ලාභයක් බොහෝ කාලයක් දෙන්න බැරුණා කාටවත්. බොහෝ කාලයක් දන් දෙන්න බැරි වුණා මට මේක මහා ලාභයක් කියලා හිතලා අර හට්ටිය පිටින්ම දුන්නා. ප්‍රකාරිත අම්මන්ට භාජනයක් ඉතින් ප්‍රකාරිත තියෙන්න ඇතිනේ. ඒක පිටින්ම දුන්නා ආහාරයට ගන්න කියලා. ඉතුරු කරගත්තේ නැහැ. සාමාන්‍ය සත්පුරුෂ අනවශේෂ දාන කියලා තියෙන ඉතුරු කරගන්න නැතුව දන් දෙනවා. ඉස්සර දීබ්බා ඉස්සර මිනිස්සු දාන උයන් උයන මුට්ටිය පිටින් ගෙනියා නාය ගෙදර මොනවද තියාගන්නේ. දැන් මොකද කරන්නේ? අපේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාට කියලා පොඩ්ඩක් මාළු කෑලි 5 අයින් කළා. ඉතුරු ටික දාන්න ගත්තා. ඒ නිසා මේ හැම එකක්ම කාලෙන් කාලෙට වෙනස් වුණා. ලැබෙන කුටල් ලැබෙන්නේ වගේ අනවශේෂ ඉතිරි නැතුව දන් දෙනකොට අපිට ඉතුරු කරගන්න නැතුවම දන් දෙනවා. දන් දෙනකොට ලැබෙනකොට ඒ ලැබෙනවා සමන්ට සම්පූර්ණව අයිතිය ඇතුව ලැබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අද කාලේ සමාජයට වාහනයක් ගත්තත් ඒක අපි පාවිච්චි කළාට ඒක තවත් කොම්පැනි එකකටවත් අයිති. ඉඩමක් ගත්තත් මොකක් හරි කොහේ හරි නඩුවක පැටලෙවෙනවා. කොහෙන් හරි පැටලෙවිල්ලක් තියෙනවා. ඒ සංසාරේ තියාගෙන දන් දීලා ඉතුරු නැතුව දන් දුන්නට පස්සේ යාට ලැබෙනකොට ලැබෙන දේවල් වල පූර්ණ අයිතිය ඔහුට ලැබෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මේ දැන් තාපසින් වහන්සේ මේ එදා ආහාරයක් නැහැ. ඊට පස්සේ ඔන්න මොකද කළේ? දෙවෙනි දවසේ කරකොල සම්බලා අර විදිහට තියා ඉන්නකොට ආපහු ආවා. ආපහු දන් දුන්නා. අනේ අම්මට ලැබිච්ච අවස්ථාව කියලා. දැන් සමහර අය රට ඉඳලා එනවා. ඉතින් රට ඉඳලා එනවා අවුරුදු 5-10 ඉඳලා. ආපු ගමන් එයා මෙහි කල්පනා කරන්න ඕන මම්මි අවුරුදු 5-10ම සංඝයාට දානයක් හදලා පූජා කරගන්න මට බැරි වුණා. ඒ නිසා සංඝයාට මං දානයක් පූජා කරන්න ඕන කියලා ඒ රටේදීන් කරගන්න බැරි ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාව පුරුදු කරන ගුණ පිට රටේ ඉඳලා මෙහි රටට ආපු ගමන් පුරුදු කරන්න ඕන. ඒක නිස්රාවකත්වය කියන්නේ. අනේ මට විහෙර විහාර වැඳගන්න බැරි වුණා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද කමල වඳින්න බැරි වුණා. මං ඒවා වැඳ පුදා ගන්න ඕන කියලා මට බොහෝ කාලයක් බැරි වුණා. භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න ඉක්මනට යන්න ඕන. ඒ තමයි ශ්‍රාවකත්වය. දැන් අර දන් දෙන්න පුරුදුලා හිටපු මේ අකීර්ති තාපසතුමාට අර බමුණේ දැක්ක ගමන්ම හිතුණා නේ මට ගොඩාක් කාලයක් දන් දී ගන්න බැරුණා කියලා. තිබ්බ එක දන් දුන්නා. දැන් මේ විදිහට දවස් 3ක් විතර දන් දුන්නා. දන් දීලා ප්‍රාර්ථනා කළේම මේ දුකක් නම් එපා මට කියලා. මට දුකෙන් නිදහස් වෙන්න ඕන.
එතකොට ඒ දන් දෙන විදිහෙන් තේරුණා සක් දෙවිඳුට එහෙනම් මගේ ආසනයට තට්ටු වෙන්නේ නැහැ කියලා. මොකද පළවෙනි දවසේ වෙන ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් දෙවෙනි දවසේ මොකක් කරයි දන්නේ නැහෙනි. දවස් තුනක් ආවා. සාමාන්‍යයෙන් තව කාරණාවක් තේරුම් ගන්න ඕන. ඒ තමයි මේ දෙවිවරු දැන් හොඳ කෙනෙකුට දෙවියන්ගේ බැල්මක් වැටුණොත් ඒ දෙවියන් එහෙම නැත්නම් දෙවියන්ගේ උපකාරයක් කෙනෙකුට ලැබුණොත් එයාව දෙවිවරු විසින් මේ එයාව යම් පරීක්ෂණයකට භාජනය කරනවා. අද කාලෙත් ඒක තියෙනවා. ඒ පරීක්ෂණේ දුෂ්කර එකක්. දැන් හොඳට ගුණධර්ම දියුණු කරලා ඉවසීමෙන් පින් කරගෙන පින් මෝරාගෙන යන කෙනෙකුට සමහරට හොඳට හිටපු තවක් කෙනෙක් එයත් එක්කමනාප වෙනවා. එතකොට සමහර වෙලාවට එයා කියනේවත් එක මෙච්චර කාලයක් ඉවසලා ඉවසලා ඉඳලා මෙන්න තරහ එනවා. ඉතින් ඒ නිසා තමන් අර යම්කිසි ගුණධර්මයක පුරුදු වෙලා ඉඳලා එක දිගට ඊළඟට මහා ශ්‍රද්ධාවෙන් පින්කමක් කරනවා. හොඳට දානයක් දෙනවා. හරි ශ්‍රද්ධාවෙන් මෙයා පිළිවෙලකට දානයක් දීලා දානේ බෙදන්ට ඔක්කොම පිළිවෙල කරනකොට එතන ඉන්න කෙනෙක් මෙන්න ආවුලක් දානවා. එතකොට එයා ඒ පරීක්ෂණෙන් එයා මේ ජය ගන්න ඕන. හැම වෙලාවෙම පින්කම් වලදී හිතන්න ඕන. මාව ගොඩාක් පරීක්ෂණ වලට භාජනය වෙන්න පුළුවන් කියලා. කොමකින්ද පරීක්ෂණ වලට භාජනය වෙන්නේ? තමන්ගේ ද්වේෂය අවිස්සිනේකින් වළකින්න ඕන. හිත හදා ගන්න ඕන. හිත වෙනස් කුසල් සිත වෙනස් නොකරගෙන ඉන්න ඕන. දැන් ගොඩාක් කරදර. ඊට පස්සේ මොකද උනේ? මෙහිමින්දලා ශක්‍රදේවේන්ද්‍රයා හතරවෙනි දැන් දවස් හත් තුනක් කෑම නැහැ. හතරවෙනි දවසේ ශක්‍රදේවේන්ද්‍රයා ආකාශයේ පෙනී හිටියා. පෙනී හිටියට පස්සේ ඇහුවා ඔබ මොකටද මෙච්චර දුෂ්කර ප්‍රතිපදාවක් කරන්නේ? ඊට පස්සේ කිව්වා ඔබ කවුද? කිව්වා මම ශක්‍රයා. මං ඊට පස්සේ අර අකීර්ති තාපස්තුමා කියනවා මම මේ මෙච්චර දුෂ්කර දෙයක් කරන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න. ඉපදීමෙන් රෝග බියෙන් මේ සසර බියෙන් මට නිදහස් වෙන්න ඕන. සාමාන්‍යයෙන් මේ වගේ ඇත්තටම තොරතුරු බලනකොට මම බුදු වේවා බුදු වේවා බුදු වේවා කිය කිය යන එකක් බෝධිසත්වයන්ගේ නෑ. බුද්ධ කියන වචනේ අහලා තියෙනවද? අහලා නෑනේ. එහෙනම් කොහොමද බුදු වේවා කියලා හිතන්නේ? විවහාරයේ නැති වචනයක් කොහොමද හිතන්නේ? කවුරුත් දන්නේ නැති වචනයක් කොහොමද හිතන්නේ? නෑ, ඒකේ තියෙන හැඟීම. මොකක්ද හැඟීම? මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන එක. ඒ සියලු දුකෙන් නිදහස් වෙන එකට දාන වචනයක් තමයි බුද්ධත්වය. එතකොට ඒ හැඟීම අද කාලේ මිනිසුන්ට හේතු ගැන්නේ තමයි දරුවෝ දන් දෙද්දී බුදු වේවා කියලා හිතුවා කියන්නේ. නැත්නම් ඒ කාලේ වචන විවහාරي නැහැ. හැඟීමක් තියෙනවා මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ මොකද උනේ? ශක්‍රදේවේන්ද්‍රය කිව්වා මං හරි ගොඩාක් සතුටු වුණා ඔබගේ යහපත් පැතුමට. ඕන යහපත් පැතුමට දෙවිවරු සතුටු වෙනවා. ඊට පස්සේ කියනවා මම කැමැති මේ ඔබට වරයක් දෙන්න. ඒ නිසා ඔබ කැමති වරයක් ගන්න. එතනම සක් දෙවිඳු පහළ වෙලා ඔබ ඉදිරියේ අපි කැමති ඔබට වරයක් දෙන්න කියලා කිව්වොත් මොකද්ද දැන් ගන්න වරේ? මොකද්ද දැන් මට ඕනයි කියලා කියන්නේ කියලා ඔයාලගේ හිතවලින්ම කල්පනා කරලා බලන්න. විභාගෙත් එක්ක ඔට්ටු වී ඉන්න කොල්ලු කුරුට්ටෝ කෙල්ලෝ විභාගය ගැන කියයි. අහාදේක පරිලලා ඕකේ ලීලා ඉන්න අය හොඳ මනුස්සෙක් හොඳ නෝමා කෙනෙක් ගැන කියයි. දුවගේ විවාහයේ කල් ගිහිල්ලා කියලා හිත හිතා ඉන්න අම්මලා ඒක සක්කර දෙවියන්ට පැමිණිලි කරයි. දරුවන් කැමැත්තෙන් ඉන්න අම්මලා ආයේ ගත් කටට කතා දෙකක් නැහැ සක්කරයා පිණිච්ච ගමන් කියන්නේ අපි දෙන්න කියලාමයි. ඊට පස්සේ ඔය වගේ ඊළඟට මේ දරුවෝ ලෙඩ දුක් වෙනවා ආයේගේ අම්මලා ඉදිරියේ ශක්‍රදේන්ද්‍රය පෙනී සිටියෝ කියන්නේ දේවේන්ද්‍රය. අපිට මොනවා වුණත් කමන්නේ.
අපේ මේ පොඩි උන්ට සැනසෙල්ලක් ඕන. ඔය වගේ මනුෂ්‍යයාගේ හිතේ තියෙන එක තප්පරේට එනවා. ඒ මොකක් හරි එකක් ඉදිරි තප්පරේට එනවා එළියට. ඒක හොඳට හොඳ ප්‍රාර්ථනා, තමන්ගේ හිත අභ්‍යන්තරේ තියෙන ප්‍රාර්ථනා ටික හොයාගන්න පුළුවන් වෙලාවත් තමයි හොඳ පූජාවක් කරලා ඒ පූජාව අවසානයේ හිතට එන සිතිවිලි ටික අවසානයේ මොනවද පතන් හිතෙන්නේ කියලා බලන්න. එතකොට ඇතුලේ තියෙන එක එනවා. ඇත්තටම සසර බිය තමන්ට තේරිලා නම්, සංසාර ගමන තේරිලා නම් කතා දෙකක් නැහැ, එක සිතිවිල්ලෙන් මෙනවා මේ දුක එපා. ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද දැනුගත්ද කොයි රටේද ඒවා හිතේ නැහැ. කෙලින්ම සිතිවිල්ලක් එනවා මේ දුක එපා කියලා. ඊට පස්සේ ඔන්න දැන් සක්‍ර දේවීන්ද්‍ර එහෙම කියපු ගමම්ම අපි අකිත්ති තාපස්තුමා කියනවා මේ සියලු සත්වයන්ට අධිපති වූ සක්‍රය. මට ඉදින් වරයක් දෙන්නේ නම් මිනිස්සු යම කරනකොට ගෙන පුත්‍රයන් අඹුවන්ද ධනධාන්‍යයෙන්ද ප්‍රියවස්තුන්ද ලබන ලද්දා වූ තෘප්තියට පත් නොවෙද්ද ඒ ලෝභේ මා කෙරෙහි නොවසාවා. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සු ඇත්තටම බිරිඳක් ලැබිලා ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔන්න ස්වාමියෙකුට බිරිඳක් ඉන්නවා, නැත්නම් බිරිඳකට ස්වාමියෙක් ඉන්නවා. එතකොට එයා තව වෙන ජෝඩුවක ස්වාමියෙක් බිරිඳක් දකිනකොට අපේ නෝනත් මෙහෙම ඉන්නවා නම් කියලා අර වෙන නෝන කෙනෙක් ගැන ප්‍රාර්ථනාව පීඩනවා. දරුවන්ගේ දරුවෝ Tamante ඉන්නවා, වෙන ළමයිගේ දක්ෂතා දැකලා අපේ උන්ට නිබැරි මේවා කියලා අර තෘප්තියක් නැහැ. බහුභෝග වලින් තෘප්තියක් නැහැ, ධනෙන් තෘප්තියක් නැහැ. හේතුව හිතේ ලෝභී පීඩා තිබෙන නිසා. මා කෙරෙහි මගේ සිතේ ලෝභය පිහිටන්ට එපා. කොහොමද උතුම් අයගේ ප්‍රාර්ථනා. ආක්‍රේ ඇවිල්ලා වරයක් දුන්නොත් එහෙම, දැන් ඔයාලා මම ඉස්සෙල්ලා කිව්වට හිතන්න බලන්න, දෙවි කෙනෙක් දෙවිදියෝ නෙවෙයි මේ කපු එක ඔළුව හොල්ලාගෙන කෙල පෙරාගෙන කිව්වත් ඉතින් අම්මලා ප්‍රාර්ථනා ටික කියනවනේ. මහා බෝධිසත්වයෙකු මට ලෝභේ නම් එපා, මගේ හිතේ ආසාවක් ඇති වෙන්න එපා කියලා. ඒ නිසා තමයි මහා බෝධිසත්ව කාලෙත් කිසි දෙයකට ආසාව නැහැ. අත්හැරියා. අර යසෝදරා උත්තමාවි අත්හැරියානේ. මොන වරදක් තිබිලාද? ඈ මේ පෘථුවි තලයේ ඉන්න ලස්සන මේ ස්ත්‍රිය. ඈ තමයි මේ සසර පුරාවට ආදරය දුන්න කෙනා. රාහල් කුමාරයා තමන්ගේ රුධිරින් ජාතක වෙච්ච ඒ උතුම් පිරිපුන් සිරුරකින් හෙවි සොඳුරු මුවමල්ලක් තියෙන දරු හිඟිත්තා. රම්මි සුරම්මි සුභ මාලිකා. ඒ සියල්ල අත්හැරියා. සසරේම පතලා තියෙනවා ලෝභේ නම් එපා මට. එතරම් අද කාලි ලෝභය මා කෙරෙහි නොවසාවා. ලෝභයක් නම් මට හිතෙන්න එපා කියලා පතනයි කී දෙනෙක් ඉන්නවද දන්නේ මේ පෘථුවි. මට නම් මෙහෙම ලෝභයක් එපා කියලා ඔබට කී ගමනක් මේ ජීවිතේ හිතිලා තියෙනවද දන්නේ තමා තමා දෙස් බලන්න. මට මෙහෙම හිතිලා තියෙනවද කියලා. ලෝභේ නම් මා කෙරෙහි මට ලෝභ හිතක් නම් හිතෙන්න එපා කියලා. ලෝභ නිසා කොච්චර දුක් විඳිනවද? සමහර වෙලාවට ලෝභේ උපදිනවා තමන්ට අත්‍යවශ්‍ය දෙයක් අතින් අරගෙන ඉද්දි තව කෙනෙක් ඉඳලා ආ මේක මමත් ඔය විදිය දෙන්න කියලා කියපු ගමන් එනවනේ ලෝභේ. ඊට පස්සේ සක්‍රියට පුදුමයි, සක්‍රිය හිතුවේ වෙන දෙයක්. සක්‍රයාටවත් හිතා ගන්න බැරි වුණා මේ උතුම් අය හිතනේවා. සක්‍ර දේවීන්ද්‍ර කිව්වා මේ මම ඔබ 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 කියපු දේ මට පුදුම හිතුණා. මම කැමති තව වරයක් දෙන්න. මං තව ඔබ කැමති දෙයක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් මට දෙන්න වරයක්.
ඒ තමයි සියලු සත්වයන්ට අධිපති වූ ශක්‍රය. ඉදින් මට වරයක් දෙන්නේ නම් කිත්වතු රංගව අශ්ව දාසයන් හා කංකරු පුරුෂයන් ලැබීමෙන් මේ මිනිස් උපන් යමක් කරන කොටගෙන පිරියද්දී ද්වේෂේ මා කෙරෙහි නොඋපදීවා කිව්වත් ද්වේෂේ මට එපා. තරහ මුල් කරගෙන ගෙදර ගෑණි ගෙදරින් යනවා. ගෙදර මනුස්සයා තරහ ගන්න එක මුල් කරගෙන ගෙදර ගෑණු කෙනාව දාලා යන්නේ නැද්ද? තාත්තා අම්මා තරහ වැඩි වුණාට පස්සේ දරුවෝ ගෙදෙට එන එක අඩු කරන්නේ නැද්ද? ධනයෙන් වස්තුවෙන් පිරිහෙනවා මේ මිනිසුන්ගේ හිතට ද්වේෂය ආපුවා. ස්වාමියා බිරිඳට ආදරෙන් ලං වෙන්නේ, බිරිඳ ස්වාමියාට ආදරෙන් ලං වෙන්නේ තරහා යනවා නම් ඒ කෙනාට නිතර. තරහා කියන්නේ පුදුම අකුසලයක්. අන් අයට අප්‍රියමනාප බව ඇති කරන දෙයක්. ඉතින් කිව්වා මාට මගේ හිතේ තරහක් නම් උපදින්න එපා. ඔබ දෙස බලන්න. මේ මුළු ජීවිතේට ඔබට කී ගමනක් තරහා යන්න ඇතිද? කී ගමනක් තරහා යන්න ඇතිද? දැන් බලන්න. මට නම් මේ උපනෝපන් ජීවිතේ තරහක් නම් මගේ හිතේ ඇති වෙන්න එපා කියලා ඔබ කී ගමනක් පතලා තියනවද කියලා. මේ උපන් සම්පත් පිරිහෙන මිනිස්යාට බොහෝ අයහපත ඇති කරන තරහව නම් එපා, මගේ හිතේ තරහ උපදින්න එපා කියලා පතන අය මේ පෘථිවි මණ්ඩලයේ කී දෙනෙක් ඇතිද? ඔබ එවැන්නක් කී ගමනක් පතලා ඇතිද? ඔබගේ අනාගත ප්‍රාර්ථනාවලට මේ උතුම් ප්‍රාර්ථනා එකතු වෙන්නේ කවදාද? මේ උතුම් ප්‍රාර්ථනා ඒක සක්‍රියට හිතා ගන්න. සක්‍රිය කියව මට පුදුමයි. ඔබ පතන දේවල් ගැන මම ඒකත් දෙන්නම්. ඒ වගේම මම ඔබට ආයෙත් ප්‍රාර්ථනා දෙනවා, වරයක් මොකද්ද ඔබට ඕනන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ඉතින් සියලු සත්වයන්ට අධිපති වූ ශක්‍රේ, ඉදින් මට වරයක් දෙන්නේ නම් බාලයෙකු නොද කීවා ඔහු ගැන අසන්ට නොලැබේවා, බාලයෙකු සමග එක්කෝ වාසය නොවේවා, බාලයා සමග කතා බහ නොකරේවා. ඔන්න ප්‍රාර්ථනාව. සක්‍රිය කිව්ව මොකද ඔබට බාලයෙක්ගෙන්, බාලය කියන්නේ මේ පව්කාර මිනිස්සු, අසත්පුරුෂයෝ. ඊර්වසිකව අසත්පුරුෂයෙක්ගෙන් ඔබට මොකක්ද වෙලා තියෙන්නේ? ඊර්වසිකව මේ බාලයා නීතිය කියලා එකක් නැහැ කිව්වා. ඊට පස්සේ නුසුදුසු දේවල් වල යොදවනවා කිව්වා. තැන නොතැන දන්නේ නැහැ කිව්වා. යුක්තිය අයුක්තිය දන්නේ නැහැ කිව්වා. කෝපය, රාගය, ඒ වගේම හික්මීමක් ඒ අයට නැහැ කිව්වා. ඔහුගේ දැකීම නොමැනවි. මම දකින්නවත් කැමති නැහැ කියලා කිව්වා. මහා බෝධිසත්වෝ අද හිටියානම් අර ඉන්ටර්නෙට් වල යන හඬපට පේන්නේවත් නැහැ. ඇයි මහා බෝධිසත්වෝ පතල තියෙනවා? ඒවත් දකින්නවත් එපා. සංසාරේ එවැනි එක ප්‍රාර්ථනාවක්වත් සංසාරේ බලවත්ව නොකරපු නිසාම මිනිස්සු තව හඬපටයක් දානකල් බලාගෙන ඉන්නවා. බාලයාගේ රූපේ බලනවා. බාලයාගේ හඬ අහනවා. බාලයාගේ හීන තුච්ච පෞකාර කතා අහනවා. තමන්ගේ සල්ලි කපාගෙන, තමන්ගේ ෆෝන් එකේ සල්ලි කපාගෙන, තමන්ගේ ධනෙ වියදම් කරගෙන පෞකාරයන්ගේ හඬ අහන්න තරම් මිනිසුන්ගේ පව තියෙනවා. හොඳට හිතලා බලන්න. නරක දේවල් දකින්නට ඉස්සර අම්මලා කියනවා මේවා දකින්න අපි පව් කරලා තියෙනවද කියලා. මේ පෞකාරයන්ගේ හීන කතා අහන්ඩ අද මිනිසුන්ගේ කන් ඔච්චර පව් කළාද? කුල කාන්තාවන්ට ගරහලා, කුල ස්ත්‍රීන්ගේ චරිතය විනාශ කරලා, මේ ලෝකයේ ස්ත්‍රී සංහතියේ පවිත්‍රම ස්ත්‍රී යසෝදරා ඈටත් ගරහලා, නොපිරිපුණු පාපයත් පිරිපුන් කරගෙන ඉන්න පෞකාරයෝ දෙස නොබලන්ට ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. පෞකාරී දකින්න එපා. අසත්පුරුෂයෙක්ගේ හඬක්වත් ඇහෙන්න එපා. දැන් බලන්න මේ මිනිස්සු නිකන් ඇවිස්සීලා ඇවිස්සීලා වගේ බලනවා, අහනවා, බලනවා, අහනවා.
නමුත් ඒකෙන් තියෙන්නේ මිනිස්සු සංසාරයේ බලනහන අය සංසාරයේ බාලයන්ගේ ඇසුර නොලැබේවා කියලා ප්‍රාර්ථනාවක්වත් කළා නෑ. බාලයෝ සමග එක්වෙන්නවත් එපා, දකින්නවත් එපා කියලා උතුම් පුජ්ජලිය ප්‍රාර්ථනා කරන්න. අවකාරය. ඊට පස්සේ මේකත් පුදුම සංගතයි. ඊට පස්සේ කියනවා මම ගොඩාක් පැහැදුනා මේ තාපසතුමනි තව වරයක් දෙනවා. ඊට පස්සේ එහෙනම් මට තව වරයක් දෙනවා නම් සියලු සත්වයන්ට අධිපති වූ සාක්‍රේ ඉදින් මට වරයක් දෙන්නේ නම් නැනවතා දකිම්මා. නැනවතා ගැන අසම්මා, නැනවතා සමග වසම්මා, නැනවතා සමග කතාබහ කෙරේවා, ඒ ඍෂි වේවා. නුවණැති අය සත්පුරුෂ අය දකින්න ලැබේවා. ඒ අය ඇසුරු කරන්න ලැබේවා. මට ඒ අය රුචි වේවා, අප්‍රිය නොවේවා. මේ පෘථිවි මණ්ඩලයේ මිනිසුන්ගේ ඔයවාගේ ප්‍රාර්ථනා තියෙන මිනිසු කී දෙනෙක් විතර ඇතිද? ඔබගේ ජීවිතයට මේ වාගේ ප්‍රාර්ථනා කී ගමනක් සිටිලා ඇතිද? ඔබ දැන් නිවනට ළඟයිද නිවනට දුරයිද කියලා බලන්න. ඔබගේ ප්‍රාර්ථනා නිවනට ළඟ ප්‍රාර්ථනාද නිවනට දුර ප්‍රාර්ථනාද කියලා බලන්න. ඔබ කාමයට කාම ප්‍රාර්ථනාවල දින්නේ නික්කම්ම ප්‍රාර්ථනාවලද කියලා බලන්න. ඔබ දුකින් නිදහස් වෙන කෙනෙක්ද දුකින් නිදහස් වෙන්නේ නැති කෙනෙක්ද කියලා බලන්න. තමන්ගේ හිත හැසිරෙන පැත්ත බලන්න. මේ සංසාරේ මේ බුදු කෙනෙක් කියලා මේ පේනවනේ. මේ නිවන් දකින්න ළඟයි කියලා පේනවනේ. ආත්පුරුෂයෝම පතනවා. ආත්පුරුෂ ඇසුරම පතනවා. සත්පුරුෂයන් එක්ක ඉන්නකම පතනවා. ආත්පුරුෂයෝ ෘචි වේවා කියලා හිතනවා. දැන් කොණ්ඩෙ දිගට උපදීවා, ඇහැ දිග වේවා, ඇහැ නිල් පාට වේවා, හම රත්තරම් පාට වේවා. ආද මිනිසුන්ගේ තියෙන ප්‍රාර්ථනා රාමණලීක් වේවා, අර එකනේ පැතිවි. ඊට පස්සේ වෛරසයක් වේවා. ඒ මොකුත් නෑ. ඊන ලෝකයේ මිනිසුන්ට හීන ප්‍රාර්ථනා පිටනවා. හීන ප්‍රාර්ථනා පිටියට පස්සේ හීන ලෝකෙ උපදිනවා. උතුම් අය උපදින්නේ උතුම් ප්‍රාර්ථනාත් එක්ක. දැන් ඔබගේ හිතේ තියෙන ප්‍රාර්ථනා දෙස බලන්න. දැන් බලන්න හිතේ ඇතිවෙන ප්‍රාර්ථනාවක් නිසා තමන්ගේ ජීවිතයේ කැඩපතක් වගේ පේන්නේ නැහැටි. ඊට පස්සේ මොකද ඥානවතාර නීතියක් ඉක්මීමක් කියලා තියෙනවා. ඒකයි මේ ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ සක්‍ර දේවීන්ද්‍රයා කිව්වා මම හරියට සතුටු වුණා. මං කැමති ආයෙත් වරයක් දෙන්න. ඊට පස්සේ කිව්වේ නම් මං ඔබ වරයක් දෙන්න කැමති නම් මං හරි කැමති දෙයක් තමයි. ඒ තමයි සක්‍රය මට වරයක් දෙනවා නම් රාත්‍රී අවසානයේ හිරු උදා වෙනකොට ලොව යම්තාක් දිව්‍ය භෝජන වැළඳීමට සුදුසු සිල්වත් වූ වෙත්නම් ඔවුන් වෙනුවෙන් දිව්‍ය භෝජන පාන වේවා. සීල් රකින්න බණ භාවනා කරන අයට තමයි දිව්‍ය ආහාර සුදුසු. ඒ අය උතුම් අය නිසා. නමුත් ඒ ගොඩාක් අය කරකොල කාලා ඉන්නේ. රාත්‍රියේ වරයක් දෙනවා නම් මං කැමති උතුම් අයට රසවත් ආහාරය ලැබෙනවා. උතුම් අයට. දැන් අද කාලේ කියන්නේ ආමඳුරුන්ට මොකද උච්චර සැප පහසු ගුටි? ආමඳුරුන්ට සැප විඳින හැටි? අර යන වාහනේ මහා බෝධිසත්ව කියනවා සිල්වතුන්ට දිව්‍ය භෝජන පහරියෝ. ඊට පස්සේ කිව්වා සක්‍රිය කියනවා මට හපුදුමයි ඔබ හිතන විදිය. මං ආයෙත් වරයක් දෙන්න කැමති. එහෙනම් දන් දෙන අයට දන් දෙන වස්තු හිග නොවේවා. ඉවර වෙන්න එපා දන් දෙන ඒවා. කිව්වා එහෙනම් මං ආයෙ වරයක් දෙන්න. එහෙනම් මට ආයෙ වරයක් දෙන්න කැමති නම් ඔබ මට වරයක් දෙන්න. ආයෙ මං ළඟට එන්නේ නැහැ කියලා වරයක් දෙන්නකෝ. ඔබ එන්න එපා ආයෙ මං ගාව. ඊට පස්සේ කිව්වා තාපසේ මිනිස්සු වෘත රැකලා
සිල් රැකලා පූජාවල් තිය තියා සක්‍රිය දකින්න ඕන කියලා පතනවා. ඔබ මොකද මෙහෙම කියන්නේ කිව්වා. ඊට පස්සේ මං සියලු දුකින් නිදහස් වෙන්න ඕන කියලා පතපතා ඉදින් දිවි ආභරණ වලින් සැරසිලා මහා සැප සම්පත් ලෝකයක් ඔබ මා ඉදිරියේ සැපක් විදියට පෙනී ඉන්නකොට මගේ හිත වෙනස් වෙයි කිව්වා. දැන් මේ සංසාරේ දුකයි කියලා කල්පනා කර කර ඉඳලා ෆෝන් එක පොඩ්ඩක් ඔබපු ගවන් හාම්මෝ. ඒ කාලේ ෆෝන් තිබ්බනම් අනිවාර්යෙන් තාපසින්නාන්ති පතනවා. උපනූපන් ජීවිතයකට ෆෝන් කියන වචනේවත් ඇහෙන්නේපා කියලා. ඇයි මිනිසුන්ගේ කොච්චර නෙකම් හිත නැති වුණාද? ප්‍රාර්ථනාව විරාගෙ හිත කොච්චර නැති වුණාද? කොච්චර මුලා වුණාද අම්මෝ. අද අපිට අද කාලේ ලැබිච්ච මහා සාපයක්. සක්‍රයාට එන්න එපාකෝ ඉස්සරහට. මං දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා වීරිය කරද්දී ඔබගේ සැප දැකලා මගේ හිත වෙනස් වෙයි කියලා. ඉතින් ওই විදිහට තාප හුදකලාම තපස් රැකලා ඒ තාපසින් ආංශී බ්‍රහ්මලෝක ඉපදුණා. මහ බෝධිසත්වයෝ තමයි තාපසයන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ තමයි ආක්‍රය. මම හිතන විදිහට මේක අටුවාවේ නෑ. හිතන විදිහට නැගණිය වෙන්න ඇති සහෝදරා. ඉතින් පින්වත්නි, මහ බෝධිසත්වයෝ තමන් ළඟට ඉන්න දිවුරු අයින් කරගත්ත කෙනා, දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා පතන කෙනාට දිවියෝ ළඟට ආවත් ඒක ඇති ලොකු දෙයක් නෑ. දැන් සාමාන්‍ය අයට පොඩ්ඩක් බලන්න, නිකන් පෙරිත දිෂ්ටියක් වරමක් ආවට පස්සේ එතනින් එහා ලෝකයක් නෑනේ. එතනින් එහාට ලෝකයක් නෑ. ඔබත් උතුම් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ලෝභේ මාසිත පිළන්ට එපා කිය. ඉරිසියාවෙන් හිත පෙළෙන වෙලාවක ඉරිසියාව මාසි මගේ හිත පෙළන්ට එපා කිය. හිතෙන් නොල් කැමති දේ නොලැබීලා හිත දුක් විඳනකොට මගේ හිත මේ විදිහට කැමති දේ නොලැබීමේ දුකකින් මා ඉන්නවනේ, ඒ දුක ආයි මට එන්න එපා කියලා. දුකෙන් නිදහස් වේවා කියලා පතනවා.